සමිඳුර ප්‍රශංසා. තවත් එක් ලස්සන සුන්දර උදෑසනක ඔබයි මමයි අවදිලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ හනට ඇයුම්කන් දෙන්න පිණිස. ප්‍රථමයෙන් අද දවසේ ජීවන හුස්ම දොන්නු සතුටු සුවේ සමාධානය සමඟ නැගිරෙන දොන්නු දැන් වහන්සේ කරුණාව නිසා මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊයේ දවස පුරාවට අපිව පෝෂණය කරපු රැකගත්ත නේද ස්වාමීන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා. ඉතින් අද දවසේ ඔබ ස්වාමීන් වහන්සේට විශේෂයෙන් යාචනා කරන්න මොරටුවේ මම දන්න නේද දේශුර ගොඩාක් ආදරය කරන බර්නඩ් සහෝදරයා. ඉතින් ඔව වසනීප තත්ත්වෙන් ඉන්නවා. ඉතින් මම යාචනා කරන්න ඉල්ලන අද ඔබ හැම කෙනාගේම බර්නඩ් සහෝදරයා වෙනුවෙන් යාචනා කරන්න ඔහුගේ ඒ බැරෑරුම් තත්ත්වය ස්වාමින් වහන්සේ හාස්කමකට හරවන්න කියලා. හොඳයි, අපි හැමෝම පෙරලගමුද සුදු ලෝකතුමාගේ සුවිශේෂයට. සුදු ලෝකතුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය ළඟ අපි නතර වෙන්න යනවා. නැකිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවේ දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තේය. ඉතින් මේ දේ ඔබ දන්නව නේද? මේ උපමා කතාව දන්නේ නැති කිතුනුවෙක් නොමැති තරම්. ඉතින් තමා කළ වැරද්ද අඳුරගෙන මේ නාස්තිකාර පුත්‍රයා මොකද කරේ? ඒ අතෑරලා නැවත පියාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් ඔහු තීරණය කරා මේක වැරද්දක් කියලා. ඔහු දන්නවා කලින් මේක වැරද්දක් කියලා. හැබැයි වැරද්දක් කියලා දැනගත්තර වැඩක් නැහැ. ඔහු ඒ වැරද්දක් කියලා තීරණය කරා. තීරණය කරලා නැවත හැරි ඔහු එනවා. ඔහු නැවත හැරි එනකොටම පියාණන් දුරේ ඉඳලා ඔහුව දැක මොනව කරාලුද මෙතන කියනවා. බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තලු. හරි. ඊට පස්සේ ඔහුට ඔහුගේ ජීවිතේ නැති වෙච්ච දේ බලන්න ඉතා වේගයෙන් උඩ ලැබෙන්න පටන් ගත්තා. තාත මොකද කරේ? ඔහුට නේද හොඳම සලුව දුන්නා, ඔහුට මුදුවක් දැම්මා, ඔහුගේ පාදවල පාවන් දැම්මා, තරකල වස්ත්‍ර මැරුවා, ප්‍රීතියට ඔහු අරගෙන ගියා. ඉතාමත් ඉක්මනින් ඔහුගේ ජීවිතේ ඒ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් ඔබත් උන්වහන්සේගෙන් දුර ගිය කෙනෙක් නම් ඔබත් සීලු දේ අතෑරලා මනස්ථාපනය වෙලා තේරුම් අරගෙන උන්වහන්සේ ළඟට එනවා නම් ඔබේ ජීවිතේ සිදු විය යුතු මෙතෙක් සිදු නොවු දේ ඉතා වේගෙන් උන්වහන්සේ ඔබට ලබා දෙන රැස්ති. පැහැදිලිද? ඉතින් මෙතෙක් කල ඔබේ ජීවිතේ යම් යම් දේවල් පරක්ුණාද? තාමත් ඔබට යම් යම් දේවල් ඔබ බලාපොරොත්තු දේ සිද්ධු වුනේ නැද්ද? මං කියනවා ඔබත් උන්වහන්සේගෙන් ඉතාම දුර ගිය කෙනෙක් කියලා. ඔබ උන්වහන්සේ ළඟට එනවා නම් ඔන්න බලන්න, දාවිත් කියනවා ගීතාවලිය 81:13 මං කියවන්න. අහෝ මගේ සෙනග මට කන් දුන්නොත්, ඊශ්‍රායෙල් මාගේ මාර්ගවලට ඇසුරුනොත් යහපත. බලන්න 14, එවිට මම ඉක්මනින් දැක්කද? එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනය කරන්නෙමි, ඔවුන්ගේ ඉදිරිකරන්න විරුද්ධව මගේ අත හරවන්නෙමි. 16, උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමෙන් ඔවුන් පෝෂණය කරනසේක, පර්වතයෙන් ගත් මීයෙන් මම කාතෘප්තිට පමුණුවන්නෙමි. ඉක්මනින් දැක්කද? ඔබ උන්වහන්සේ ළඟට ආවොත් උන්වහන්සේ ඉතාමත් වේගයෙන් ඉක්මනින් මෙතෙක් කල් ඔබේ ජීවිතේ ඔබට සිදු නොවුණු සියලු දේ උන්වහන්සේට කරන්න බලන් ඉන්නවා. පැහැදිලිද? හොඳයි, අද සබත් දවස නේද, අපේ පිය රටට ඊශ්‍රායෙල්ට අපිට හෙට. ඉතින් ඒ නිසා මේ සතියේම ස්වාමීන් වහන්සේ ඔබට කළා වූ සියලු ආශිර්වාද නිසා ස්තුති කරන්නට. ඒ වගේම ඔබගේ අතින් පව් සිද්ධ වුණා නම්, පාපයක් සිද්ධ වුණා නම් මනස්ථාපනය වී සිත හැරි නැවතේ නොකරන බවට පොරොන්දු වෙලා තම තමාගේ දේවස්ථානවලට ඉරුදෙන ස්වාමීන් වහන්සේ අද මට කතා කරනවායි කියලා හිතලා ඉතාමත් ප්‍රීතියෙන් යන්න. එමුද ඔබගේ දේව 16 හරහා දැන් වහන්සේ ඔබට කතා කරන්නට ආසාවෙන් බලා සිටන නිසා අපි නැගිටමු, යාච්ඡා කරමු. සේනාවල සුවලබදර දේවපියාණනේ විශේෂයෙන් අපි යාච්ඡා කරන බර්නඩ් සහෝදරයා වෙනුවෙන් ඔහුගේ සුවේ සඳහා අපි ඔබ වහන්සේට නොයද සිටිනවා ස්වාමීන්. අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ ඔහුගේ ජීවිතයට ඔබගේ අත තබන බව. ඒ වගේම ස්වාමීන් අද දවසේ කාට ස්වාමීන් යම් යම් දේ පරක්කු වී තිබෙනවද? ස්වාමීන් ලැබිය යුතු දේ තාම නොලැබෙති වෙනවද? ස්වාමීන් ප්‍රමාද වී තිබෙනවද? සිදු විය යුතු දේ තාම සිදු නොවී තිබෙනවද? අද මම ඔබ වහන්සේගේ නාමයෙන් යාචනා කරනවා. ඔවුන් ඔබ වහන්සේ ළඟට එන්න හදනවා ස්වාමීන්. එවිට ඔබ වහන්සේ ඉතා වේගයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන බව මම දනිමි. ස්වාමීන් ඔබට බාර කරනවා, කතා කරනව මාවද, අසල කී කරනව මේ සිරු සෙනගද ඔබගේ බලවත් උදෑසන. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසු පිටයි සුබ දවසක්. අපි හැමෝම ඉරිදා උදෑසන
දෙවස්ථාන භූමියද කිතුවරණ ස්වාමීන් වහන්සේ අපි වාශිර්වාද කරාවේ. ආමේන්. සුබිටයි. සුබ දවසක්.